අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියද මධ්‍යහන ප්‍රධාන පුවත්කාශය සමග මම රසික සඳුරුවන් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ශ්‍රී ලංකාව තුල කොරෝනා ආසාදිතීන් ගණන 18 දක්වා ඉහළට නව නිරෝධායන මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කෙරේ. පවතින තත්ත්වයේ හේතුවෙන් මහමැතිවරණය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට මැතිවරණ කොමිසම රැස්වෙයි. නිරෝධායන මධ්‍යස්ථාන වෙනුවෙන් ආගමික සිද්ධස්ථාන ලබා දීමටත් හැකි. පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි. කොරෝනා හේතුවෙන් රට වටා ආශිර්වාද පින්කම් රැසක්. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. ශ්‍රී ලංකාව තුල COVID-19 ආසාදිතීන් ඉහළ යාමත් සමග දිවයින පුරා නව නිරෝධායන මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කිරීමට රජයේ පියවරගෙන තිබෙනවා. මේ අතර ලෝ පුරා COVID වෛරසය ආසාදිනී වීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 6500 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ශ්‍රී ලංකික කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන තිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ වන රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ යනු ඇති. මෙම රෝගීන් 7 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්ද කාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයයි. මේ අතර COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කිරීම සඳහා වන විට දිවයින පුරා මධ්‍යස්ථාන 12ක් ස්ථාපිත කර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා. එම මධ්‍යස්ථානවල වර්ගීකරණය කරන ලද පුද්ගලයන් 1723 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර විදේශිකයන් 8 දෙනෙකුද එහි සිටින බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. මං හිතනවා ලෝකයේ දියුණු රටවල් වලට පාලනය කරගන්න බැරි වෙච්ච මේ රෝගය යම් මට්ටමකට මේ රටේ පාලනය කරගන්න අපට පුළුවන්කම ලැබුණා. අපට දැනට තව අපට වාර්තා වෙන්නේ පිටරටවල් වල ඉඳලා ආපු අය මිසක් ලංකාව ඇතුළත රෝගීන්ගෙන් රෝගීන්ට බෝවීමක් අපිට දැනට දක්නට ලැබෙන්නේ නැහැ. මේ රටක් මේකට සූදානම් වෙන එක ලේසි නැහැ. ඉස්සරහට මේ තත්ත්වය පොඩ්ඩක් රටේ තව ටිකක් මේ තත්ත්වය දිහා බැලලා තමයි අපිට තීන්දුව ගන්න වෙන්නේ. මේ අතර ලොව රටවල් 140කට ආසන්න සංඛ්‍යාවක පැතිරගොස් ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අද වන විට මියගිය සංඛ්‍යාව 6500 ඉක්මවා ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛරසින් දැඩි බලපෑම් එල්ල වී ඇති ඉතාලිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන යුරෝපා රාජ්‍යන් තුනෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇති බවයි. වෛරසය ආසාදිත සමස්ත ගණන 169,000 ඉක්මවන අතර සුවය ලැබූ පිරිස 76,000කට අධිකයි. චීනයේ නුවරින් ඇරඹි කොරෝනා වෛරසය කෙටි කාලයක් තුළ පාලනය කිරීමට චීනයට හැකිවීමද විශේෂත්වයක්. ඊයේ දිනේදී චීනෙන් නව ආසාදිතයන් 16 දෙනෙකු සහ මරණ 14කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. චීනෙන් පසු වැඩිම කොරෝනා බලපෑමට ලක් වූ ඉතාලියේ මරණ 1809ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන් ගණන 24,747ක්. ඉතාලි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ ගත වූ පැය 24 තුළ මරණ 368ක් වාර්තා වී ඇති බවයි. ඉතාලියට පසුව යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති අනෙක් රාජ්‍ය වන්නේ ස්පාඤ්ඤය වන අතර එරටින් ආසාදිතයන් 7,844ක් හමු වී තිබෙනවා. මරණ 288ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනේදී නව මරණ 97කට අධික සංඛ්‍යාවක් වාර්තා වීමත් සමගයි. මේ අතර ප්‍රංශයේ ආසාදිතයන් 5,423ක් සහ මරණ 127ක් වාර්තා වනවා. එක්සත් රාජධානියේ ආසාදිතයන් 1,391 දෙනෙකු වාර්තා වන අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 35ක්. මේ අතර ඇමරිකාවේ පුද්ගලින් 50කට වැඩි පිරිසකගේ සහභාගිත්වෙන් පවත්වන සියලු රැස්වීම් ඇතුළු අවස්ථා ඉදිරි සති 8ක කාලය තුළ අවලංගු කිරීමට රජය උපදෙස් ලබා දී තිබෙනවා. ඇමරිකාවේ නව කොරෝනා මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ යාමත් සමගයි ඇමරිකානු රජය එම උපදෙස් ලබා දී ඇත්තේ. නව කොරෝනා වෛරසයෙන් මහලු පුද්ගලයන්ට දැඩි අවධානමක් පවතින අතර ආරක්ෂිත පියවරක් ලෙස වයස අවුරුදු 70ට වැඩි සෑම බ්‍රිතාන්‍ය ජාතිකයෙකුටම දීර්ඝ කාලයක් නිවෙස් තුළම රඳවා තැබීමේ ක්‍රමවිදයක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. කොරෝනා වෛරසයේ බලපෑම මේ වන විට සතුන්ටද එල්ල වී ඇති අතර තායිලන්තයට පැමිණෙන විදේශිකයන් ලබා දෙන ආහාර මත යැපුණු වඳුරන් සිය ගණනක් කුසගින්නේ පෙළීම හේතුවෙන් මාර්ගයේ ආහාර සොයමින් ගමන් කරන අයුරු මෙන්ම ආහාරවලට පොර කන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරනවා.
රටතුල පවතින වත්මන් තත්වය හමු වේ නිරෝධායන කටයුතු සඳහා ආගමික ස්ථාන යොදවා ගැනීමට ඇති හැකියාව සොයා බැලීමට කටයුතු කරන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. රක්වාන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. කෙනෙක්ම තරාතිරමක් නොබලා රටක් රාජ්‍යයක් පිළිබඳ වෙනසක් නොබලා සියල්ලන්ටම යොමු කළ යුතුයි නිරෝධායන ක්‍රියාමාර්ගය. නිරෝධායන ක්‍රියාවලියේදී අපි දන්නවා වත්මන් රජය සෞඛ්‍ය අංශ බලපතල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. ඒ තමයි පහසුකම් සපයා ගැනීම. ඒ සඳහා සුදුසු නේවාසික පහසුකම්, ගුණනගිලි පහසුකම් ලබා ගැනීම. මෙතෙන්දී භික්ෂුන් වහන්සේලා වශයෙන් අපටත් තියෙන වැදගත් වගකීමක්. අමාරුවෙන් වුණත් අපගේ පාලනයේ යටතේ පවත්නා පහසුකම් මේ වෙනුවෙන් යෙදවීමට හැකිද යන්න සොයා බැලීම. නිරෝධායන කාර්යයට විශේෂයෙන්ම විහාරස්ථාන පන්සල් සතු ඉඩ යොමු කළ හැකිද යන්න පිළිබඳව හිතන්න කල්පනා කරන්න අපි ආරාධනා කරනවා. ආරම්භක පියවරක් හැටියට අපට පුළුවනි අපගේ පරිපාලනයේ යටතේ පවත්නා ඇතැම් විහාරස්ථාන, භාවනා මධ්‍යස්ථාන වැනි ආයතන නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන්න. අපේ මහා සංඝරත්නය මේ සම්බන්ධයෙන් සාවධාන වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. විහාරස්ථාන පන්සල් පමණක් නෙවෙයි, අන්‍ය ආගමික මධ්‍යස්ථාන විශාල වශයෙන් අපේ රටේ තියෙනවා. මේ ස්ථාන සතු, මේ ආගමික ස්ථාන සතුව පවත්නා පහසුකම් නිරෝධායන කාර්යයට පරිත්‍යාග කළ හැකිද යන්න කාරුණිකව සලකා බලන්න. අපට පුළුවන් ශේත්‍රයේ තුල අපගේ පාලනාධිකාරී යටතේ පවත්නා විහාරස්ථාන පන්සල්වල එවන් පහසුකමක් සලස්සන්න සූදානම් කියන බව අපි තාමත් කරුණාවෙන් දන්වා සිටිමු. මැතිවරණ කොමිසම් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් සඳහා රැස් වුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ඉදිරි මහමැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ තීරණ කීපයකට මෙහිදී එළඹීමට නියමිතව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. කොරෝනා වෛරස් රෝග තත්ත්වය පැතිර යාමත් සමග ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. මෙහිදී ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මේ අතර එළඹෙන මහා මැතිවරණයට අදාළව නාම යෝජනා බාර ගැනීමේ කටයුතු අද දිනේ සිදු නොකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළා. අද දිනයේ රජයේ නිවාඩු දිනයක් බව නිවේදනය කිරීම හේතුවෙන් මහා මැතිවරණයට අදාළ නාම යෝජනා බාර ගැනීම හෝ ඇප මුදල් බාර ගැනීම සිදු නොකරන බවයි මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. හෙට සහ අනිද්දා කාර්යාල වේලාවන් තුලදී සහ මාර්තු මාස 19 වන දින පෙරවරු 8:30 සිට මධ්‍යාහන 12 දක්වා මීට පෙර සඳහන් කර පරිදි ඇප මුදල් හා නාම යෝජනා බාර ගැනීමේ කටයුතු සිදු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මාර්තු 19 වන දින නාම යෝජනා කටයුතු හා විරෝධතා දැක්වීමේ කටයුතු ඒ පිළිබඳ තීරණ ගැනීම අවසන් වූ පසු තේරීම් බාර නිලධාරීන් විසින් දන්වා එවන තොරතුරු අනුව මැතිවරණ කොමිෂන් සභාවේ ඡන්ද විමසීම පිළිබඳ දැන්වීම් ප්‍රසිද්ධ කරනු ලබන බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. මේ අතර කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ එක් පියවරක් ලෙස අද දිනය රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ දැනුම් දීම සිදු කර ඇති අතර මෙම නිවාඩුව පෞද්ගලිකාංශය වෙත ලබා දෙන ලෙසද එම අමාත්‍යාංශය ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව රාජ්‍ය ආයතන, බැංකු සහ වෙළඳ නිවාඩුවක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර ඇති බව විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළා. කෙසේ වෙතත් අද රජයේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර තිබුණද සෞඛ්‍ය අංශ සඳහා එය වළංගු නොවන බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට අයත් සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සෞඛ්‍ය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළා. උද්ගත වැති තත්ත්වය පාලනය කිරීම සඳහා රජය විසින් අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට පසුබට නොවන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයක් හැටියට කළ යුතු දේ දැන් කරලා තියෙනවා. වැඩිපුරම කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙයි කියලා අපි සැක කරන ඒ සියලු දේවල්ම ස්ථාන හඳුනාගෙන ඒ සඳහා ඒ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ අනුව අපේ මැතිවරණයටත් ඉතාම කාලය ආසන්න වෙලා තියෙනවා. අපිට විශාල ලොකු රැස්වීම් තියන්න, ඒ වගේම අපේ
පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය සඳහා නොයෙකුත් අපි වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබ්බා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සමුදායක හැටියට අපේ බැසිල් රාජපක්ෂ මහත්තුමා ලොකු මෙහෙයුම් වැඩසටහන් සලසුම් කරලා දැනට තියෙන්නේ. ඉතින් අපි කොරෝනා වෛරසයේ පැතිරවීම අඩු කිරීමට අවශ්‍ය නිසා අපේ පක්ෂයේ වැඩවලට වැඩිය රටේ පවතින තත්ත්වය තේරුම් අරන් ජනතාව ඒකරාශී කරවීම ඒ ස්ථාන අපි පුළුවන් තරම් අවම කරන්න කටයුතු කරලා තියෙනවා. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින COVID-19 වෛරසය පාලනය කිරීමට විපක්ෂයක් ලෙස අවශ්‍ය සෑම සහයක්ම රජයට ලබා දීමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මැතිවරණයට කියලා ලෝකයේ තියෙන වසංගතයක් සුවිශේෂ වෙනසක් වෙන්නේ නැහැ. මැතිවරණයටත් සියලු දෙනාටත් ලෝක වසංගතයක් වුණාම ඒක මැතිවරණය අමුතු කිසියක් නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනා ආරක්ෂාකාරීව ක්‍රියා කළ යුතු තිබෙනවා. ලෝකයේ තිබෙන ලබා දීලා තියෙන උපදෙස් අනුව ලෝක සමහර රටවල් මේ වෙනකොට පාලිපීති කැඳවලා. මේ පාලිපීති වල වෛශ්‍යීත්ව විශේෂ වෛශ්‍යීත්ව අනුමත කරලා තිබෙනවා. ජනතාවගේ ආරක්ෂාවටත් ජනතාවගේ අහිමිව රැකියාවල් වල සුරක්ෂිත වාගේට සෞඛ්‍ය පහසුකම් සඳහා. එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් සජ්ජාතික පක්ෂය ලංකාවේ සිදුවිච්ච සෑම ව්‍යසනයකදී සුනාමි ව්‍යසනයේදී වුණත් අපිට ඒ අවස්ථාවේ බලය අහිමි වෙලා තිබුණා. අපේ යුතුකම නිවැරදිව අපි ඉෂ්ට කළ තිබුණා. ඒ නිසා අපේ මෙහිදී අපේ වගකීම ජාතිය හැමෝම අපි ඉෂ්ට කරමු. මේ වසංගත තත්ත්වයෙන් බේරීම සඳහා සීසෙන් රාජ්‍ය ගණනාවක් විවිධ ආකාරයෙන් සියලු තීරණ අරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික පාලනයත් ශ්‍රී ලාංකික රාජ්‍ය සියලු දේශපාලන පක්ෂ බොහෝම එකමුතුකමින් මේ ජාතික ව්‍යසනයකට මුල දීපු තිබෙනවා. රට තුළ පවතින ගැටලුකාරී තත්ත්වය ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා යොදා ගනිමින් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. අද වෙනකොට ලෝකේ රටවල් ගණනාවක් මේ වෛරසයේ පැතිරී යාම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තියෙනවා. මේ හඳුනාගත්ත චීනය අද වෙනකොට මේ පාලනය කිරීමේ තත්ත්වයට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපි දැන් ලෝකයේ මෙම කොරෝනා වෛරසය පැතිරීමත් පාලනයටත් අදාළ ගන්නව ක්‍රියාමාර්ග පිළිබඳ වේගෙන් අධ්‍යයනය කරලා වැඩ කළ යුතු තැනකට අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ මොකද දැන් රටක් හැටියට පක්ෂ පාට ભેද අතහැරලා ජාති ආගම් ભેද අතහැරලා වර්ග අතහැරලා අපි සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස මේට මුහුණ දිය යුතුයි. ඒ වගේම මේ තත්ත්වය පිළිබඳව ජනතාවගේ අවබෝධය කොරෝනා කියව පමණින් බියක් හැදීමට එහා ගියපු අවබෝධය හැදීම හරහා යම් පාලනයක් කිරීමට පුළුවන්කම තියෙනවා. හැබැයි අපි දකිනවා ඉතාම කනගාටුදායක ඉතාම අප්‍රසන්න ආණ්ඩුවේ භාරකාර රජයේ කැබිනට් හිටපු ඇමතිවරුත් ආණ්ඩුවේ පාර්ශවනුත් කරන ප්‍රකාශ. අපි කියන මහත්තුරුනේ ලැජ්ජ නැති වැඩ නොකර මේ ව්‍යසනයේදී පොදු රටේ මනෝභාවයෙන් කටයුතු කරන්න පුරුදු වෙන්න. කොරෝනා වෛරස් රෝගය තුරන් කිරීම සඳහා ජාති ආගම් ભેදයකින් තොරව ලෝකවාසී සියලු දෙනා හට සෙත්පතා දිවයින පුරා පින්කම් රැසක් සංවිධානය කර තිබෙනවා. COVID-19 හෙවත් කොරෝනා වෛරසයේ මිහිමතින් තුරන්වනු පිණිස ජාති ආගම් ભેදයකින් තොරව ලෝකවාසී සහ ලක්වාසී සියලු දෙනා හට සෙත්පතා දිවයින පුරා පින්කම් රැසක් සංවිධානය කර තිබුණා. ඊයේ රාත්‍රියේ ගාල්ල ප්‍රදේශයවට ස්ථාන කිහිපයක සියලු ලෝකවාසීන්ට සෙත්පතා ජංගම පිරිත් සජ්ජායනයක් පවත්වනු ලැබුවා. මේ අතර ගාල්ල නගරයේ වෙළඳ සැල්වලට ඇතුළු වන සේවක සේවිකාවන් සහ පාරිභෝගිකයින්ට දෑත් පිරිසිදු කිරීම සඳහා පහසුකම් සලසා දී ඇති ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මේ අතර ගාලුකොටුවේදී ශ්‍රී සුදර්මාලේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පණංගල හේමරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් දේශනාවක් සහ පින්කම් මාලාවක් පැවැත්වුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේ මාතර මහමංගින්ද පිරිවෙනාධිපති පූජ්‍ය තිස්සමහාරාම ඉන්ද්‍රානන්ද නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මාතර නගර මැදයේදී ආරම්භ කෙරුණු පිරිත් දේශනාවක් දින තුනක් පුරා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා දීපේ පුරා අනුරාධපුර ශ්‍රීමා බෝධි අසලදී කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා ආශිර්වාද පූජාවක් පැවැත්වුණේ මේ අයුරින්. මේ අතර කොරෝනා වෛරසය අවදානම හේතුවෙන් රජයේ සහ පෞද්ගලිකංශයේ නිවාඩු දිනයක් බවට අද දින ප්‍රකාශ කිරීමත් සමග දෙවයිනේ නගර රැසක් පාලු ස්වභාවයක් ගත් ආකාරයක් දක්නට ලැබුණා.
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතීන් දේශපාලන වේදිකාව තුල අදහස් පළ කළේ මෙලෙසයි. නාම යෝජනා අත්සන් කිරීම සමග ජන බලවේගයේ අත්සන් කිරීම අපි ආරම්භ කරනවා. සමග ජන බලවේගයේ මැතිවරණ කටයුතු ඒ ආකාරයෙන්ම සාර්ථකව ඉදිරියට ක්‍රියාත්මක ගන්නවා. තවමත් එක්සත් ජාතික පක්ෂයට අපි විවෘත ආරාධනාව ඒ ආකාරයෙන්ම තියෙනවා. අපිත් සමග එකතු වෙලා එකට මේ ගමන යන්න. ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන මැතිවරණයට ඉල්ලපු අපේක්ෂකයා සහ තේරිච්ච මන්ත්‍රීවරු අද අසරණ වෙලා ඉන්නවා. පොහොට්ටුවෙන් තැනකුත් නැහැ. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට අද හුදකලා වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට සම්පූර්ණ වගකීම යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. හැමදාමත් ඕක අපි දැක්කනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය වතාවේ ඉතා පැහැදිලිව එහි වගකීම් සියල්ල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළා. ඒ වෙලාවෙත් කණ්ඩායමක් ඔය සෙල්ලමම කරා, ඔය විහිළුවම කරා. දැන් සිද්ධ වෙන්නේ ඒ විහිළුව තමයි. අපි අවබෝධතා ගිවිසුමකට ගියා නම් ඒ ගිවිසුම නොලැබුණා නම් ඒ නොලැබීමට වගකී යුත්තේ ඒ ගිවිසුම සඳහා ගිය අපේ නායකාධිකාරී. මේ පක්ෂවල නාම යෝජනා පත්‍ර හදද්දී ජාතික ලයිස්තු වලින් ආපු ඉල්ලලා පෙරදිච්ච එක එක අයව තමයි දාන්නේ. ඉතින් මේක නැවත මේ ඩීල් දේශපාලනයට තමයි පක්ෂ ගණනාවකින් තමයි අපේ ශ්‍රී ලංකා නිදහස් පොත්ජන සන්ධානයේ සමන්විත වන්නේ. නාම යෝජනා පත්‍ර සැකසීමේදී හැම දෙනාම සතුටු ගන්නට පුළුවන් කමක් තියෙනවා නම් බොහොම හොඳයි. ඒක ප්‍රායෝගිකව සිදු කිරීම අසීරු වෙලා තියෙනවා. අපිට දැන් එක්සත් ජාතික පක්ෂය නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. මෙන්න මේ වැකිය හොඳට පපුවේ තියාගන්න කියන කාරණා මතක් කරනවා. දෙතුන් වතාවක් ඔබ ඇමතු වෙමි සැප දුක් සොයා බලන්න මගේ දුරකතනයේ අංකය මතකද මොහොතක් සිතා බලන්න. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. විෂ සහිත දුමාරයක් ආග්‍රහණය වීමෙන් මියගේ බවට සැක්කිරෙන 25 හැවිරිදි තරුණයෙකුගේ මලසිරුරක් දඹුල්ල කුරුණෑගල නගරයේ පිහිටි පුද්ගලික දෘෂ්ටි විශේෂඥ සේවා සපයන ආයතනයක තිබී ඊයේ දින සොයාගෙන තිබෙනවා. අද දින සිට ඉදිරි දින කිහිපයේ දිවයිනේ දකුණු අර්ධයේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි අතර බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණ සහ වයඹ පළාත්වල පස්වරු දෙකින් පමණ පසු තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. භගවන්තලාව තෙරේසා තේවත්තේ පහළ කොටසේ පදිංචි ආර් නාගරාජ නැමති 37 හැවිරිදි තෙදරුපියෙක් වත්තල ප්‍රදේශයේදී ඔහුගේ මිතුරෙකු සමග මුහුදේ දිය නැමට ගිය අවස්ථාවේදී සැඩබහරකට හසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ සමගින් සියත ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි නැවත හවමු සවස 6 අපගේ ප්‍රධාන පුවත් විකාශය සමග. ඔබ සැමට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.